ලංකාවේ අපිට නම් 2024 අලුත් අවුරුද්ද වියදම් වැඩි අවුරුද්දක්. ඒ හින්දම අපි කරන වියදම් වලට පවා හොඳට හිතල මතල සිද්ධ කරන්න සිදු වෙලා තියෙනවා. මාසේ අන්තිමට අමාරුවේ නොවැටි gedara හැම වියදමක්ම ලස්සනට මැනේජ් කරගන්න අලුත් සිස්ටම් එකක් තියෙනවා. සරල විදිහට කිව්වොත් ලියුම් කවර ක්‍රමය මේ නමින් හඳුන්වනවා. එහෙමත් නැත්නම් ලියුම් කවර අයවැය ක්‍රමය කියලා හඳුන්වන්නත් පුළුවන්. මේ ක්‍රමයෙන් gedara dore වියදම් හොඳ පාලනයක් ඇතුව කරන්න පාවිච්චි आर्थिक विशेषज्ञ महालोकतनाल्य अंश संबंध उपाधि व्यापारिकदाय प्रभेद ගෙදර වියදම් වලට ගෙවල් කුලි ආහාර බිල්පත් වගේවට වෙන වෙනම අවශ්‍ය කොච්චර මුදල් ප්‍රමාණයක්ද කියන එක තීරණය කළා. ඒ මුදල් ලියුම් කවර වලට වෙන් කළා දාගෙන වියදම් කරන එක. මේ ක්‍රමයෙන් මූලිකවම සිදුවන්නේ හිතු මනාපිට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන අනවශ්‍ය වියදම් පාලනය වෙන එක. ලියුම් කවර ක්‍රමය ක්‍රියාත්මක වෙන හැටිගෙන අපි බලමු. මාසේ මුදල් වියදම් කරනකොට අපේ අතින් වෙන මේ සීමාවන් නැතුව කරන වියදම් වලට ලොකුම හේතුව තමයි මේ දේට වියදම් කළා දැන් ඇති කියලා කියන්නේ කිසිම මිනුම් දණ්ඩක් නැතිකම. අන්න එතනදි තමයි මේ ක්‍රමය අපිට වැදගත් වන්නේ. බජට් ප්ලෑන් එක මුලින්ම කරන්න ඕනේ. මේනක් කොලයක් එහෙමත් නැත්නම් Excel sheet එකක් හරි අරගෙන Tamanගේ මාසික ආදායමයි ඒකෙන් කරන්න තියෙන වියදම් ටිකයි වෙන් කරලා හඳුනගන්න එක. ඊළඟට ආදායමට අනුව ඒ කැටගරි එකට කොච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද කියලා ලියාගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ගෙවල් කුලිය රුපියල් 30000යි පාසල් ගාස්තු 15000යි ආහාර වියදම් 20000යි වගේ ගන්න පුළුවන්. ඒ මාසෙට එන්න තියෙන උපන්දින පාටි මගුල් ගෙවල් වගේ ඔක්කොම අතිරේක වියදම් ටිකත් කලින්ම ප්ලෑන් කරලා ගාණක් වෙන් කරලා තියාගන්න. ලියුම් කවර පිරවීම ඊළඟට තියෙන්නේ ලියුම් කවර පිරවීම. මේක හරිම අසහිතන වැඩක්. මෙතෙන්දි මේ ලියුම් කවර කියන්නේ අමුතු කවර జాතියක් නෙමෙයි. අපි ලියුම් යවන්න පාවිච්චි කරන සාමාන්‍ය කවර තමන්ට කැමති පහසුයි කියලා හිතන සයිස් එකෙන් ලියුම් කවර කරගන්න. නැත්නම් තමන්ටම පුළුවන් ලස්සන ලියුම් කවර ටිකක් හදාගන්න. කලින් අපි ලියා ආගත කැටගරිස් ප්‍රමාණයට ටිකක් වැඩියෙන් කවර ගන්න. ඒ වගේ තමයි මේ ක්‍රමය ඔන්ලයින් වියදම් කරන්න හරියන්නේ නැහැ. මොකද ඔන්ලයින් වියදම් කරද්දී පාලනේ බොහොම අඩුයි. මේක ඊට වඩා සෑහෙන මුදල් පාලනය වෙන ක්‍රමයක්. ඒ නිසා මාසයක් ඇතුළත වියදම් කරන සල්ලි ඔක්කොම බැංකුවෙන් අරගෙන තමයි වැඩේට බහින්න ඕනේ. දැන් සටහන් කරගත් කැටගරිස් ටිකට අදාළ බජට් එකත් එක්ක ලියුම් කවරවල ලියලිය කවර පුරවන්නයි තියෙන්නේ. සල්ලි මාරු කරගෙනම වැඩේ පටන් ගත්තනම් ලේසි. ගෙවල් කුලී කියලා කවරයක් ලියලා ඒක ලියනවා රුපියල් 30000ක් කියලා. 30000 ගණන් කළා ඒකට දාන්න. ඒ වගේ ඔක්කොම කවර ටික ගානට පුරවන්න. වියදම් කිරීම ඊළඟට තියෙන්නේ අපේ ආසම වැඩේ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඒ වැඩේට වියදම් කරන්න තියෙන්නේ ඒ කවර තියෙන ප්‍රමාණය විතරයි. මේ ක්‍රමයට ඉතින් පොඩි විනයක් තියෙන්නත් ඕනේ. අනික් කවරවලින් සල්ලි අදින්නත් බෑ. මේ කවර සල්ලි ඉවරයි නම් ඉවරයිම තමා. මේ ක්‍රමයේ වාසි කලින් කිව්වා වගේ මේ ක්‍රමයේ තියෙන ලොකුම වාසිය තමයි මුදල් නිකරුණේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වියදම් කිරීම වැලකින එක. ඒ වගේම කාලයක් මේ ක්‍රමය පාවිච්චි කරනකොට ඔයාලගේ මූල්‍ය විනය කියන එක හොඳ මට්ටමකට හැදෙනවා. ඊට පස්සේ කවර සල්ලි ඉතුරු වුණත් අනවශ්‍ය වියදමක් කියලා හිතෙනවා නම් නොකර ඉන්න මට්ටමට හිතෙන්නත් පුළුවන්. ඔන්ලයින් කරන වියදම් මේ ක්‍රමයේදී ඔන්ලයින් වියදම් බෑ. කළත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔන්ලයින් වියදම් පාලනය හරිම අමාරුයි. ඒකට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔබ ඔන්ලයින් වියදම් කරන්න හදන අදාළ කැටගරි එකට AQ bill payment ඇඳුම් ගන්න වගේ ඒ වියදම් අදාළව වෙනම කවරයක් වෙන් කළා වියදම් කරන්න හිතන මුදල ඒක ලියන්න. සල්ලි දාන්නේ නැහැ. මොකද ඔන්ලයින් ගෙවන්නේ. හැබැයි කාඩ් එකකින් නේ ඔන්ලයින් බැංකින් වලින් ගෙවුවත් වියදම් කරන්නේ අර ලියපු ගාණ හෝ ඊට අඩුවෙන් විතරයි. ලියුම් කවරේ ඒකේ සල්ලි කලින්ම ඉවර වුණාම මේකේ ලොකුම නීතිය අනිත් ලියුම් කවර වලින් සල්ලි ගන්න බෑ. මේ ක්‍රමයේ පටන් ගත්ත මුල් කාලේ නම් ඔන්න ඔහේ වෙන කවරකින් ගන්නවා කියලා හිතන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ක්‍රමයේ මූලිකම අරමුණ තමයි වැඩි වියදම් පාලනය කළා. ඔයාව හරි ට්‍රැක් එකේ තියාගන්න එක. ඉතින් එහෙම කවරයක් ඉවර වුණු වෙලාවට ස්වයං පාලනයක් ඇතිව ඒ අවස්ථාව කොහොම හරි පාලනය කරගන්න වෙනවා. ඒ කියන්නේ ඇඳුම් ගන්න සල්ලි ඉවර නම් ආසම ඇඳුමක් තිබ්බත් වැඩේ ඊළඟ මාසෙට කල් දාන්න ඕනේ. හදිස්සි අවස්ථා අනිවාර්යෙන් මෙහෙම අවස්ථා අපි කාගේ ජීවිතවලට එන්න පුළුවන්. ඒත් හැබැයි හිතමතේට වෙන කවරකින් සල්ලි ඇදලා ෂණිකව වියදම් කරන්න නම් බෑ. මුලින් අපි හදපු බජට් එක ආපහු අතට අරගෙන සල්ලි අරගන්න පුළුවන්. ලේසි
කිසිම සා වඩාත්ම ගැටලු අඩු කැටගරියක තෝරගන්නේ ඒකෙන් තමයි සල්ලි ගන්න ඕනේ. බජට් එකත් ආපහු වෙනස් කරලා ඒ කවරෙන් මුදල් අරන් හදිස්සි අවස්ථාව පාලනය කරගන්න. මාසේ අන්තිමට ඉතුරු වෙන සල්ලි මේ සිස්ටම් එකේ තියෙන ලස්සනම කොටස තමයි මේක. මාසේ අන්තිමට කවරවල ඉතුරු වෙන සල්ලි මේක කියවදී නම් ඔයාලා අනිවාර්යයෙන්ම හිනායයි. මාසේ වියදම් කරන්නත් මදි අපිට. මොන සල්ලි ඉතුරුවද්ද කියලා. හැබැයි මේ ලියුම් කවර සිස්ටම් එක පටන් අරන් ඒකට හුරු වුණාම ඔයාලා නොහිතන විදිහට කවර වලින් පුංචි පුංචි ගණන් ඉතුරු වෙයි. ඒ වගේම මේ ක්‍රමයට ඇබ්බැහි වුණාම පාරේ අනේන ගමන් අපි කරන ගොඩාක් අනවශ්‍ය වියදම් නොදැනුවත්වම අඩු වෙයි.